අයිබෝන් ඔබ එකතු වෙලා ඉන්නේ වෝල්ටේජ් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අද අපිත් එක්ක වෝල්ටේජ් ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා මේ දවස්වල දැඩි ලෙස කතා බහට ලක් වෙන දේශපාලඥයෙක් දේශපාලන චරිතයක් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා අයිබෝන් මන්ත්‍රීතුමා අයිබෝන් මුලින්ම සුබපතුම අපෙන් අලුත් අනතුරට මන්ත්‍රී ධූරයට කොහොමද අලුත් අනතුරේ වැඩ කටයුතු සාමාන්‍ය විදියට කරගෙන යනවා ලොකු විශේෂත්වයක් නැහැ මම අවුරුදු 25ක විතර වගේ කාලයක් දේශපාලන කටයුතු තමයි නියලුනේ පාර්ලිමේන්තු නොගියට එහෙම ලොකු අදහසක් තිබුණෙත් නැහැ මුලින් යන්න මුලින් පස්සේ අදහස් වෙනස් වුණා ඊට පස්සේ මේ පස්වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට දිවුරුම් දුන්නා එක්සත් ජාතික පක්ෂ ආරාධනාවත් එක්ක දැන් ඒ කටයුතු සාමාන්‍ය විදියට කරගෙන යන සුපුරුදු විදියට හොඳයි වර්තමානයේ වෙනකොට ඔබ ශ්‍රී ලංකාවේ කියන්නේ සමන් රත්නප්‍රිය කියන නම ලංකාවේ දේශපාලඥයෙක් දේශපාලන චරිතයක් ඔව් වර්තමානයේදී මිනිස්සු හැබැයි විවිධ විදියට මාව අඳුරගෙන තියෙනවා මම ආරම්භ කරන්නේ වෘත්ති සමිති නායකයෙක් විදිහට වෘත්ති සමිති ක්‍රියාකාරිකයෙක් විදිහට 1993 වගේ ඈත කාලේ ඊට පස්සේ සිවිල් සමාජ නායකයෙක් විදිහට මම වැඩ කරගෙන යනවා ඉතින් වෘත්ති සමිති සහ සිවිල් සමාජ ශාස්ත්‍රය තමයි ඉස්සරහට එන්නේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරනවා මේ මිනිසුන්ගේ නැති බැරි මිනිසුන්ගේ හඬ වෙන්න උත්සාහ කරනවා ඒ කාරණාත් එක්ක ඉස්සරහට ඇවිල්ලා දැනට අවුරුදු 10 කට විතර වගේ කලින් අපි දේශපාලන බලය අභ්‍යාස කරන උත්සාහ ගන්නවා මොකද දේශපාලන බලය නැතුව මේ අපි අදහන දේවල් අපි හරි කියලා හිතන දේවල් ප්‍රතිසංස්කරණ වෙනස්කම් කරන්න අමාරු කියන සාධකයේ උඩ ඒක නිසා තමයි අපි දේශපාලනේ නියැලෙන්නේ ඒ නියැලීම කියන කාරණාත් එක තමයි දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන වෘත්ති සමිතිය එකට වැඩ කරන්න පටන් ගන්න. ඒකේ දිගුවක් තමයි මේ පස්වෙනිදා සිද්ධ වුනේ. හොඳයි. එතකොට දැන් ඔබ ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂය මොකද්ද? ඔව්. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මට ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනයක් විදිහට. ඔව්. ඒ කියන්නේ ඔබ දේශපාලන පක්ෂය හැටියට නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. ඔව් මම ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි අපි රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කටයුතු කරේ. එතකොට එක්සත් ජාතික පක්ෂය වෙනස් වුණා. වෙනස් වෙලා ඒගොල්ලෝ තීන්දුවක් ගත්තා. සිවිල් සමාජ සංවිධාන වෘත්ති සමිති වලට පාර්ලිමේන්තුව නියෝජනයක් දෙන්න ඕන කියලා ඒගොල්ලෝගේ පක්ෂය ඇතුලේ. ඒතර ඒ අදහස අනුව තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වෙන්නේ. ඔහු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් නෙමෙයි. ඉතින් ඒ අදහසට උඩ මිඳගෙන තමයි සිවිල් සමාජ නියෝජිතයෙක් වෘත්ති සමිති නායකයෙක් විදියට මට මේ අවස්ථාව එක්සත් ජාතික පක්ෂය විසින් ලබා දෙන්නේ. ඔව් දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් මන්ත්‍රීතුමා ඔබතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ මේ මන්ත්‍රී ධුරය ලැබිච්ච නිසාද නැත්නම් මේ මන්ත්‍රී ධුරය ලැබෙන්නේ ඔබතුමා කලින් ඉඳන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු නිසාද කියලා? නෑ එහෙම පක්ෂය නියෝජනය කිරීමක් නෙමෙයි පක්ෂයේ අදහස් වලට අපේ අදහස් ගැලපෙන සමහර කාරණා වලදී. දැන් අපි හිතමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනකොට පනතක් ගේනකොට අපි අදහස් ගැලපෙනවා. ඒ ගැලපෙනවා අපි එකට වැඩ කරනවා. දැන් තොරතුරු දැනගෙන පනත වෙන්න පුළුවන් ඕගොල්ලොන්ට බලපාන රටට බලපාන විගණන පනත වෙන්න පුළුවන් ඒ වගේ. දැන් එක්සත් ජාතික පක්ෂයේම නෙමෙයි ඉන්න සමහර මන්ත්‍රීවරු දැන් රාජිත් සේනාරත්න වා හිටපු ඇමතිවරයෙක් ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් නෙමෙයි. ඔහු හැබැයි එක්සත් ජාතික පක්ෂයේ කෝටයකින් ඡන්දය ඉල්ලාම මන්ත්‍රීවරයෙක්. ඊළඟට ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ඉන්නවා. ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ නෙමෙයි. දැන් පාටලි චම්පික රණ වගේ කෙනෙක් ගත්තම ජාතික හෙළවුරුමය නියෝජනය කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ වෙන්න ඕනේ නැහැ. හැබැයි එක්සත් ජාතික පෙරමුණේ කෝටායකින් මන්ත්‍රීවරු වෙනවා. ඡන්දෙ ඉල්ලා එනවා ජාතික ලැයිස්තුවෙන් එනවා. එහෙමයි මේක හැදිලා තියෙන්නේ. හැබැයි මන්ත්‍රීතුමා දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඡන්දෙන් මන්ත්‍රීවරයෙක් පත් වුණාම අපි කියනවා ජනතා පරමාධිපත්‍යයෙන් පත් වෙනවා කියලා. හැබැයි අපි ඇත්ත කතන්දරේ අපි දන්නවා පක්ෂයක් ඇතුලෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒ මොකක් හරි පක්ෂකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිරිනමන්නේ ඒ පක්ෂයට අනාදිමත් කාලයක් වැඩ කළා, දරදී ඇදලා, කොටන් ඇදලා ඒ වගේ ලොකු සේවයක් කරපු කෙනෙක්ට. එතකොට ඔබට එක්සත් ජාතික පක්ෂය වගේ ප්‍රධාන පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලැබෙනවා කියන එක සුළුපටු දෙයක් නෙමෙයි. එතකොට ඒක ලැබීමට හේතුව මොකද්ද? ඔව් මෙහෙමයි දැන් ඔය පරණ විධික්‍රමය නෙමෙයි ලංකාවේ දේශපාලන පක්ෂවල දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඉතිහාසයේ පක්ෂයේ වෙනුවෙන්ම වැඩ කරපු කාලයක් තිස්සේ වැඩ කරපු අයට මේ ධූරය පිරිනැමුවා. එහෙම නැත්නම් විද්වත් අදහස් ඒ වගේ දේවල් ඕන කියලා හිතලා සමහර කෙනෙකුට මේක දුන්නා. ඊට පස්සේ ආපු අදහසක් තමයි සිවිල් සමාජ නියෝජනය සහ වෘත්ති සමිති නියෝජනය කියන එක මේ දේශපාලනට අත්‍යවශ්‍ය කාරණයක්. මොකද විශාල ධාරාවක් ඒගොල්ලෝ නියෝජනය කරනවා කියන්නේ. විවිධ පැතිකඩ වලින් දැන් මේ අපි හිතමු
හිට පැවති ආණ්ඩුවට ආපු විශ්වාස භංග යෝජනාවේදී ඒ යෝජනාව දේශපාලනික වැරදි කින කියන අදහස තුනේ දෙන අපි විශාල කාර්යභාරයක් කරා. ඊළඟ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරපු වෙලාවේ අපිම පත් කරපු ජනාධිපතිවරයා අපි ඒකට විරුද්ධව විශාල ජන අරගලයක් පාරේ කරා. හැබැයි අපි එක්සත් ජාතික පක්ෂ සමාජිකයෝ නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයත් සමහරලාට අපිත් එක්ක එකතු වුණා. අපි ඒගොල්ලොත් එක්ක එකතු වුණා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න. ඒතර ඒ අදහස තුල එකට වැඩ කරා. හුඟක් දේවල් අපිත් එක්ක ගැලපුණා. ඒගොල්ලන්ගේ සමහර දේවල් ගැලපුණ නැහැ. ගැලපෙන්නේ නැති නැහැ වෙන්නේත් නැහැ. ඉතින් ඒක තුල ඒකට ගැලපීම කියන කාරණාවත් එක්ක ඒගොල්ලෝ විශ්වාස කරනවා සමාජ ප්‍රධානතවාදී ලක්ෂණයේ උඩ මේ හැමෝන්ගේම අදහස් වැඩ කරන්න පුළුවන් අය දේශපාලනය කරන්න පුළුවන් අය ඒගොල්ලෝ මේ ධාරාවේ ඉන්න ඕන කියන. ඉතින් ඒක නිසා අර විවිධ ක්‍රම වලට දැන් മന്ത്രി දුර පිරිනැමෙනවා. ඒකේ අලුත් විදිහක් තමයි මේක. මේක පටන් ගත්තේ ජයම්පති වික්‍රමරත්න මහත්මයාගේ. සිවිල් සමාජයේ නියෝජනය වෙන ආකාරයට ඔහුගේ ආගමනය වැදගත් කියලා හේතුවක් සජාතික පෙරමුණ. හින්දා ඒකලෝ ජාතික ලැයිස්තු മന്ത്രി දුරේ පිරිනැම්මා. එමු නැතුව එයා එක්සත් ජාතික පක්ෂේ සමාජිකයෙක් වුණේ නැහැ. ඉතින් මට ඒක වෙනවද නැද්ද කියන එක ලොකු තර්කයක් නෑ. එහෙම ප්‍රශ්නයක්වත් නැහැ මට. හැබැයි මම කිව්වේ මේ මේ අදහස එන්නේ මේ විදියට. හොඳයි. ඔබට ලැබුණු තනතුර ගැන සතුටුද කියන්නේ දැන් ඔබට සුවිශේෂී තනතුරක් ලැබෙනවා. පත්වීමක් නමුත් කාලය ඉතාම කෙටි. ඔව් ඒකේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි බලන්නේ කාලය නෙමෙයි ඉතින් කාලය තියෙනවනේ වැඩ කරන්න පුළුවන්. කාලය මදි වුණාම වැඩ කරන්න අමාරු වෙනවා. ඒක වෙනම කාරණයක්. ඒ කියන්නේ මේක ඉතාම කෙටි කාලයක්නේ. සාමාන්‍ය මාසයක් එකමාරක් වගේ කාලයක් කියලානේ අපි දැනට හිතන්නේ. ඔව් ඒක එහෙම වෙන්න පුළුවන් ජනාධිපතිවරයාගේ ගන්න තීන්දුවත් එක්ක. එහෙම නැත්නම් මාස 8ක කාලයක් සාමාන්‍යයෙන් තියෙනවා මේ පාර්ලිමේන්තු විසිරුවන්නේ. නෛතිකව ගත්තොත් අත අවුරුදු 4මාරෙන් ජනාධිපතිවරයාට එන බලය අනුව පාර්ලිමේන්තු විසිරනවා කියලා හිතුවොත් තමයි ජනාධිපතිවරයා මේ ලබන මාසේ පාර්ලිමේන්තු විසිරුවන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන්නේ ටිකක් කෝටි 2000කට වඩා වැඩි ජනතාවගෙන් 225ක් තමයි රටක ප්‍රතිපත්ති තීරණය කරන්නේ. ඉතින් අධ්‍යක්ෂපාලන බලය අභ්‍යාස කරන්නේ ඒ අය. මිනිස්සු පත් කරලා යවන්නේ ඒ අය. පත් කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒතකොට එතන නියෝජිතයෙක් විදිහට පත් වුණාම පත් වෙනවා කියලා කියන්නේ ඒක පැත්තකින් යම් ගෞරවයක් තියෙනවා. අනිත් පැත්තේ මිනිස්සු අදහන මිනිසුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කිරීම සම්බන්ධව බරපතල වගකීමක් තියෙනවා. ඉතින් වගකීම කියන එක ලැබුණා කියන එක තමයි එක පැත්තෙන් අදහස. ඉතිහාසයේ අපි දේශපාලන බලය මහපාරේ අභියෝගයට ලක් කරපු අය. දැන් අපිට දේශපාලන බලය භාවිතා කරමින් අභ්‍යාස කරමින් මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් පෙනහිටින අවස්ථාවක් ලැබලා තියෙනවා. ඒක අමාරු දෙයක්. හැබැයි ඒක කරන්න පුළුවන් කියලා අපි හිතනවා. අලුත් දේවල් කරන්න පුළුවන්. අලුතෙන් හිතන මිනිස්සුන්ට. හොඳයි. මම ඔබතුමාගේ මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔබතුමාට දැන් පත්වීම මේ മന്ത്രി දුරේ ලැබිලා දවස් කීයද? මේ වෙනකොට පස්වෙනිද තමයි මම മന്ത്രിවරයෙක් විදිහට දිවුරුම් දුන්නේ. ගැසට් කරේට ඉතින් පෙබරවාරි 5 වෙනිදා. ඔව්. හරි. එතකොට පෙබරවාරි 5 වෙනිදාට පෙර ඔබ කවුද කියලා අහුවොත් අපි ඔව් පෙබරවාරි 5 වෙනිදා කලින් මම වෘත්ති සමිති නායකයෙක්. ඒ වගේම සිවිල් සංවිධාන නායකයෙක්. හොඳයි. දැන් එතකොට മന്ത്രിතුමා දැන් අපි ඔබතුමාගෙන් දැන් මේ වෙනකොට ඔබතුමා එක්සත් ජාතික පක්ෂ മന്ത്രിවරයෙක් බව ඇත්ත. ඔබතුමා ගිය අවුරුද්දේ අපි හිතමු 2019 ඔබතුමාගේ පාර්ලිමේ දේශපාලන නියෝජනය මොන පක්ෂයක්ද ඔබතුමා මොකද්ද නියෝජනය කරපු පක්ෂය කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරේ නැහැ හරි එතකොට දැන් 2019 ඉඳන් මේ 2020 වගේ වෙනකොට කෙටි කාලයක් ඇතුළත දැන් ඔබතුමාව අපි දකින්නෙත් මහ ජනතාව දකින්නෙත් මේ පහුගිය කාලය පුරාවටම ඔබතුමා ස්වාධීන මතධාරියෙක් සිවිල් සංවිධාන ක්‍රියාකාරකයෙක් ඒ වගේ ස්වාධීන චරිතයක් හඬක් නගපු චරිතයක් එතකොට ඒ චරිතය දේශපාලනීකරණය වෙලා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු മന്ത്രി ධූරයක් හිමි කරගන්න තත්ත්වෙට මේ එන වෙස්පෙරලිය මොකද්ද මේ? නෑ කිහිම වෙස්පෙරලියක් නෑනේ දැන් ඔය ප්‍රශ්නේ මගෙන් දිගටම අහුවත් එකම උත්තරය තමයි මට දෙන්න වෙන්නේ. දැන් මම පැහැදිලිවම කිව්වා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනික වෙනස් වුණා කියන එක. ඔව්. ඒගොල්ලෝ හිටපු ධනවාදී අදහස් වලින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලට එනවා යම් කාලයකදී. ඒක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එක ලක්ෂණයක් තමයි. මේ විවිධ කණ්ඩායම් කියන්නේ යම් ප්‍රමාණයකට ගැළපෙන දේශපාලන ධාරාව තුල ගැළපෙන යම් මතයන් නියෝජනය කරන විවිධ කණ්ඩායම් ඒක රාශී කරගෙන ඒ ගමන යන එක. මොකද මේ විවිධ කණ්ඩායම් කියලා හඳුන්වන අයට සමාජයේ මතයක් තියෙනවා. මේ මතය දේශපාලන පක්ෂවලට ගන්න කැමති අය ඉන්නවද? ගන්න අකමැති අය ඉන්නවා. ඉතින් ගන්න කැම දැන් අපි බලන්න ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දෙලිය ජනතා විමුක්ති පෙරමුණ විදිහට නෙමෙයිනේ මේ සරි. ජන බලවේගයක් නිර්මාණය කළා. ඒක ඇතුළේ විවිධ කණ්ඩාය විවිධ දේශපාලනය කරපු අය සිවිල් සමාජ නායකයෝ හුඟක් අය ඒක නියෝජනය කරා. එතකොට ඒ කණ්ඩායම දැන් පාර්ලිමේන්තු මැතිවරණයට එන්නත් ඒකලෝ ඒ විදිහටමයි. ඒක ඒකලෝ ප්‍රකාශනයක් පත් කරා. රැස්වීමකුත් තිබ්බා. ඉතින් ඒක තමයි ඒ ලෝකේ වෙනස් වෙනවා. පක්ෂ වෙනස් වෙනවා. නෑ මොකද මම හිතනවා හිතනවා තමන්ගේ පක්ෂයේ සමාජිකයෝ මේ එක මේ දේශපාලන මේ රටේ කරන්න බෑ කියලා. මොකද මේ පක්ෂ
සමහර වෙලාවලට මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා සමහර වෙලාවට මිනිස්සු වැළඳ ගන්නවා. එතකොට පොදු ජනතාව නියෝජනය කරන යම් යම් මතවාද තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. අරගල කරන මිනිස්සු ඉන්නවා. ඒ අය යම් ප්‍රමාණයකට ගැළපෙනවා නම් ගැළපෙන්නේ නැත්නම් මිනිස්සු එන්නේත් නැහනේ. එන්න එකඟ ගැළපෙන අය එක්ක එකතු කරගෙන දේශපාලන භාවිතාව කිරීම තමයි මේකේ සිද්ධ වෙන්නේ. DNP කරන්නේත් ඒකයි, JVP කරන්නේත් ඒකයි, අනිත් කණ්ඩායම් කරන්නේත් ඒකයි, චන්ද්‍රිකා අනුගණන් වල කරෙත් ඒකයි. ඊට පස්සේ 2015 සිද්ධ වුණත් ඒකමයි. දැන් මොකද මන්ත්‍රීතුමා දැන් මේ සමාජයේ එළියේ සමාජ ජාලාවල මහ ජනතාව අතර පොදු ජනතාව අතර මේ මතයක් යනවා එක්තරා පිරිසකගේ මම කියන්නේ හැමෝම කියලා ඔබතුමා මේ 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 රගපෑමක් කළේ නැතුව මේ සියලු දේ කරමින් ස්වාධීන පුද්ගලයෙක් හැටියට මේ පෙනී සිටමින් ඔබතුමා එක්සත් ජාතික පක්ෂ න්‍යාය පත්‍රයක් තමයි මේ ක්‍රියාත්මක කරේ මේ පහුගිය කාලයේ පුරාවටම මෙතනට එන්න තමයි ඔබතුමාගේ මේ අවසාන අරමුණ කියලා මෙතනට එන්න නම් මම 2020 වෙනකන් ඉන්නේ නැහැ 2015 වෙනකන් තමයි මට ආරාධනා කරේ ආණ්ඩු පක්ෂ දෙකකින් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මොකද දෙක එකතු කළා තමයි අපි මේ ආණ්ඩුව හැදුවේ ඉතින් මට එහෙම උමනාවක් තිබුණේ නැහැ මගේ අපේ හිතවත් තුන අතරත් මම කිව්වේ මට එහෙම උමනාවක් නැහැ මම මේ එළියේ අරගලයේ තමයි මට මම කැමතියි කියලා නමුත් අපේ සිවිල් සමාජ කණ්ඩායම් තීන්දුවක් ගන්නවා දැනට වර්ෂයකට පෙරතම හරියටම මොකද දැන් අපි හිතන්නකො දැන් තුරුදු දැනගෙන පනත වගේ එකක් කලින් ආණ්ඩුව කාලේ ඒ මහින්ද රාජපක්ෂ රෙජිමය කාලේ තුන් පාරක් වර්තමාන කතානායකවරයෙක් ගේනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට. හැබැයි ඒක ඵල දරන්නේ නැහැ. වීසි කරලා දානවා. ඒක උදාහරණයක් තමයි හුඟක් දේවල් තියෙනවා. හැබැයි ඊට පස්සේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ආවම පක්ෂයේ ප්‍රමුඛ ඒ ඒතරතු දැනගෙන පනත වහම සම්මත කරනවා. තව හුඟක් දේවල් සම්මත කරනවා. අතු උදාහනුවන්ගේ කාර්යාල පනත, විගණන පනත, දහනමින සංශෝධනය, විධායකයේ බලය කප්පාදු කළ පාර්ලිමේන්තුට ගේන සංශෝධනය කියනවා. ඒවා අපි ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරපුවා. එතකොට ඒ පක්ෂයේ ඒකට ඉඩ තියෙනවා. කියන්නේ මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීට ඉඩ තියෙනවා. දේශපාලන ප්‍රසංස්කරණ වලට ඉඩ තියෙනවා. වීසි කරන්නේ නැහැ. මිනිසුන්ගේ අදහස් ගන්නවා. රට අලුත් වෙන්න ලෝකයේත් එක්ක යන්න ඕන කියලා හිතනවා. ඉතින් ඒ හිතන පක්ෂත් එක්ක අපි සම්බන්ධ වෙලා වැඩ කරා. එතකොට අපි තීරණයක් ගත්තා සිවිල් සමාජයේ විදියටම අවුරුද්දකට කලින් අපි දේශපාලන ධාරාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා කියලා. පුරවැසි සංවිධාන හා වෘත්ති සමිති එකමුතු විදියට. ඒකෙන් පිට ආයකක දේවල් කියන්න පුළුවන්. ඒව අපිට ගණන් ගන්න නැහැ. මිනිස්සු කියන දේවල් දැන් 160 ගාණක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙ දීලා එයා ජනාධිපති වුණා. 155ක්ම එයාට විරුද්ධව ඉන්නවා. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 55කින් අදහස විරුද්ධයි. ඉතින් මොකද ඉතින් එයා බහුතරෙන් ජනාධිපති. එයා තමයි බලය අභ්‍යාස කරන්නේ අද. 55 ගත්ත එක්ක නා නෙමෙයි. ඉතින් ඒ වගේ විවිධ කතන්දර අවලාද කියනා ඉන්න පුළුවන්. මේ ඉතින් ඒ අයත් එක්ක අපිට ගනුදෙනුවක් තියෙනවා. හැබැයි ඒක අපි ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ඕනරට අහුම්කම් දෙන්නෙත් නෑ. අපි නිවැරදිය කියන මතවාදයේ සාකච්ඡා කළා ඒකත් එක්ක වැඩ කරගෙන යනවා. ඉතින් අපි ගත්ත තීන්දුවට අනුව අපි මේ මොහොතේ බලය අභ්‍යාස කරමු. හොඳයි. ඔබතුමාගේ මේ ඔය පිළිතුර ඇතුළේම තිබ්බා මේ පක්ෂ දෙකකින් ආරාධන ලැබුණා කියලා කතන්දරයක්. එතකොට දැන් එක්සත් ජාතික පක්ෂයත් අද වෙනකොට දැන් අපිට පේන්න තියෙන විදිහට පොඩ්ඩක් පිළ දෙකක් බෙදිලා වගේ ගතියක් තියෙනවනේ පොඩි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියෝජනය කරනවා නායකත්වය දෙනවා එක්සත් ජාතික පක්ෂයට. සජිත් ප්‍රේමදාස මැතිතුමා නියෝජනය කරමින් නායකත්වය දෙනවා පෙරමුණට. එක්සත් ජාතික පෙරමුණට. එතකොට ඔබතුමාව මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නිර්දේශ කරන්නේ රෙකමන්ඩ් කරන්නේ මේ පිල් දෙකෙන් මොන පිලෙන්ද? මෙමයයි ඒක නිවැරදි වෙන්න ඕන එක්සත් ජාතික පෙරමුණට නායකත්වය දෙන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. දිගටම ගත්ත තීන්දුව අනුව කෘත්‍ය අධිකාරී මණ්ඩලවල සන්ධානයේ ඉදිරියේදී සකස් කරන ඉදිරියේදී යෝජිත හදන්න නියමිත සන්ධානයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම යෝජනා කරලා ස්ථිර කරලා තියෙනවා. ඒ සන්ධානේ තාම නීත්‍යානුකූලව පිහිටුවලා නැහැ. ඒ ඉතිහාසයේ තිබුණු හංසය හෝ ඒ සන්ධාන නෙමෙයි මේ කියන්නේ අලුත් එකක්. එතකොට ඒක يعني නම යෝජනා කරලා ස්ථිර කරලා තියෙන්නේ තාම පිහිටවල නැති සන්ධානයකට. ඔව් යෝජිත සන්ධානයකට. මේ සන්ධාන තිබුණ ගණනාවක් නේ හංසයාගේ සන්ධානේ දෙනකොට දන්නවනේ 2015 චන්දිල්ල මේකෙන්. දැන් ඒකම නෙමෙයි අලුතෙන් නමක් යෝජනා වෙලා තියෙනවා. අලුත් සංකේත යෝජනා වෙලා තියෙනවා. ඒ හදන සන්ධානයේ නායකයා විදිහට තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම යෝජනා වෙලා ස්ථිර වෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් මාතෘකාවෙන් පිට ප්‍රශ්නයකට යමු. සාමාන්‍යයෙන් ඔබතුමා මේ චිත්‍රපටි බලන කෙනෙක්ද? චිත්‍රපටි බලපු කෙනෙක් දැන් නම් ඉතින් ඔය රූපවාහිනිය දැක්කම බලනවා. එමෙ නැතුව විශේෂ විදියට බලන්න වෙලාවක් නැහැ. සිංහල චිත්‍රපටයෙන් හැම එකම පොදුවේ. ඔබතුමාගේම මේ මේ දේශපාලන කණ්ඩායමේ ඔබතුමාගේම පිලේ මම දැන් එක හිටපු කියන්නද ඉන්න කියන්නද කියලා රංජන රමණයක් කියන චරිතය ගත්තොත් ඔබතුමාගේ රසිකයෙක්ද මිත්‍රයෙක්ද කොහොමද? රංජන රමණායකගේ චිත්‍රපට මම බලලා තියෙනවා.
එහෙම මට අර ලොකු ભેදයක් වෙනසක් නැහැ. සාමාන්‍ය එන්ටර්ටේයින් ඒ සඳහා තමයි මම චිත්‍රපටයක් බලන්නේ. සමහර ලාවට හරය අනුවත් බලනවා. හරය වැදගත් කියලා හිතුනම ඉතිහාසයේ විදේශී චිත්‍රපටි තුඟක් ඒවා බලලා තියෙනවා. ඒ දවස්වල අපි අදහපු දේවල් අනුව ඉතින් රෂියන් චිත්‍රපට, චීන චිත්‍රපට වගේ දේවල්. ඉතින් රංජන රාමනායකගේ චිත්‍රපට මම බලලා තියෙනවා, රසවිඳලා තියෙනවා. ඉතින් මට විශේෂ යමක් නැහැ. මෑත කාලේ ඇතුල්ච්ච මේ එතුමගේ මේ අර හඬපට සිද්ධිය සම්බන්ධව කොහොමද ඔබතුමාගේ මතය? ඔබතුමා දකින්නේ කොහොමද ඒක? ඔව් ඒකේ හොඳ සහ නරක දෙකම තියෙනවා. ඒ කියන්නේ දැන් අධිකරණයේ තියෙන ප්‍රශ්නය රංජන රාමනායකගේ හඬපට හරහා ඔහු කතා කරනවා එළියට එනවා. ඊළඟට දේශපාලනයේ තියෙන ප්‍රශ්නේ රංජන රාමනායකගේ හඬපට හරහා එළියට එනවා. ඊළඟ සමාජයේ තියෙන විවිධ පැතිකඩවල් දූෂණ වංචා ඒ වගේ දේවල් එයා කාරණාව තුළ මතු වෙනවා. ඉතින් ඒක එක පැත්තක්. ඒක හොඳක් තියෙනවා. ඒව කතා කරන්න පටන් ගන්නවා, ඒව නිවැරදි කරන්න පටන් ගන්නවා, ඒවට විරුද්ධව කටයුතු කරන්න පටන් ගන්නවා. ආණ්ඩුව ඒව ගැන නීත්‍යානුකූලව කටයුතු කරන්න සමහර පැතිවලින්. අනිත් පැත්තෙන් තමයි ඉතින් අර අවසරයකින් තොරව දැන් ඔබයි මමයි කතා කරන දෙයක් මට අයිතියක් නැහැ ඔබේ අවසරයකින් තොරව මේ නීතිමය අවසරයක් නැහැ. ඔව්. නීතිය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මෙතන. ඒ කියන්නේ නීතිය හරස් වෙන්නේ නැහැ. නීත්‍යානුකූල තත්වයක් නැහැ. තමන් කතා කරන දුනකතන මේ පණිවිඩයක් රෙකෝඩ් කරන්න බෑ කියලා එකක් නැහැ මේ රටේ. නමුත් ඒක සදාචාරාත්මක නැහැ. සදාචාරාත්මක භාවයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එයාට කියන්නේ නැතුව මම වාගේ රෙකෝඩ් කරනවා, රෙකෝඩ් කරනවා. ඉතින් ඔය සමහර වෙලට ඉතින් මේ පෞද්ගලික දේවලුත් රෙකෝඩ් වෙලා තියෙනවානේ. ඉතින් ඒවා එච්චර ගැළපෙනවද කියන කාරණේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒවා ඉතින් රංජන රාමනායකම නෙමෙයි ලිදරව් කරන්නේ. ඒ රංජන රාමනායකින් මේ හඬපටි ගන්න ආයතන විසින්. ඒවත් කොච්චර සදාචාර සම්බන්ධද, නීත්‍යානුකූලද කියන ප්‍රශ්නය තියෙනවා. නීතිය පසුඳලන්න හඬපටි අරගෙන නීත්‍යානුකූල නොවන විදිහට එළියට දාලා සමහර අයට මඩ ගහන්න එහෙම දේවල් කරන්න උත්සාහ කරනවා නම් ඒක පිළිබඳවත් අපි සැලකිල්ලක් දක්වන්න ඕන. ඔබගේ හඬපටයක් මොකක්ද තියෙනවද මන්ත්‍රීතුමා? එළියට එන්න නියමිත හරි තියෙන්නේ හේතුවක් නැහැ. ඉතින් ආවත් ලොකු ප්‍රශ්නයක් නෑ. මම ඉතින් ඕන දෙයකට උත්තර දෙනවානේ. ඒ කියන්නේ තියෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. රංජන් ළඟ තියෙනවා කියලා මම ඇහුවෙත් නෑ. ඊයේත් මට හම්බ වුණා. හොඳයි. කී තියෙන බව කිව්වෙත් නෑ. හරි මන්ත්‍රීතුමා, මේ 2018 වසරේ ඔබතුමාට මේ විරුද්ධව එක්තරා දේශපාලන පක්ෂයක් ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා. ඔබතුමා අර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා ඒක මනුෂ්‍ය ඝාතන රැල්ලක් හදන්න උත්සාහ කරා සහ ජනපති ඝාතනයක් හා සම්බන්ධයි කියලා. මොකක්ද ඒ සිද්ධිය? මම හිතන්නේ ඔය කියනවා ඇත්තේ අර ඕක ටිකක් මේ ප්‍රසිද්ධ වුණේ මේ ගඩාපි කියන වචනෙත් එක්ක කරපු ඒ මේ අදහස් ප්‍රකාශ කිරීම. ඔව් අර දින 52 අරගලය කියලා අපි එකට කියන්නේ. එන්නේ හිටපු ජනාධිපතිවරයා විසින් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. ඉතින් පැහැදිලිවම අපිත් එහෙම කිව්වා, රටේ ජනතාවත් කිව්වා, අන්තිම ශ්‍රේෂ්ඨාධිකරණයත් කිව්වා. එයා එහෙම පිළිගත්තේ නැහැ මුලින්. ඒක හින්දා දැන් පිළිගන්න සිද්ධ වුණා. ඒක නිවැරදි කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ අපි විවිධ අදහස් ඉදිරිපත් කරා මේ කාරණයට විරුද්ධව, එරෙහිව. ඒ වෙලාවේදී ඉදිරිපත් කරපු අදහසක් තමයි ලෝකේ දැන් මෙවැනි ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනව නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකිය යුතු මූලිකය ජනාධිපති විසින් ඒක බරපතලයි. සාමාන්‍ය මිනිහෙකුට නොතේරෙන හින්දා කරා කියලා කියන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයාට නොතේරෙන හින්දා කරා කියලා කියන්න බෑ. ඒක ඉතාම බරපතල කාරණා. ඒතර අපි ඒක විවේචනය කරා. ඉතාම දැන විදිරි විවේචනය කරා. ලිට බහලා අරගල කරා, පාගම ගියා, පෙළපාලි ගියා, සත්‍යග්‍රහ කරා. අපි ඒක ජයග්‍රහණය කරනකම්ම විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඉතින් ඒක ඇතුළු විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒතරදී මම කියපු එකක් තමයි ලෝකයේ මේ විදියට ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම සහ ජනතාවට එරෙහි ක්‍රියාමාර්ග නිදහස අහිමි කරපු ව්‍යවස්ථා කඩ කරපු නායකයෝ පාලකයෝ ජනතාව විසින් අයින් කරා. සමහර අය මරණයටත් පත් වුණා. ඒක විවිධ මේවා ඇතුළේ. ඉතින් එහෙම නොවෙන්න එහෙම වෙන එක වළක්ව ගන්න ඕන කියලා මම මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කිව්වා. මං දැන් වුණත් කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒක අපි අදහසනේ, අපි පුරවැසියෝනේ, යටත් වැසියෝ නෙමෙයිනේ. ඉතින් ඒකින්ද ඒක කිව්වා කියලා තමයි පැමිණිල්ලක් දැම්මේ. ඒගොල්ලෝ කට්ටිය කතා කරලා පැමිණිල්ලක් දැම්මා. ඉතින් ඒක ඒ කියන්නේ පැමිණිලි විභාග වුණාද ඔබතුමා ගියාද විමර්ශනයට? CID එකේ නෙමෙයි පොලිස්පතිතුමා ගන්නනේ. ඔව් පොලිස්පතිතුමා ළඟ තමයි පැමිණිල්ල දැම්මේ. ඊළඟට විශේෂ විමර්ශනයකින් තමයි පැමිණිල්ල මේ අරන් ගියේ. දවස් 3-4ක් මං ගිහලා සාකච්ඡා කරා. ඒගොල්ලන්ට ඒගොල්ලෝ අහපු දේවල්ට උත්තර දුන්නා. ඊට පස්සේ ඒගොල්ලොම කිව්වා ඒකේ හරයක් නෑ, ගන්න දෙයක් නෑ කියලා. ඔබතුමා ඔවුන්ට විරුද්ධ මුකුත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ? ඔබතුමා අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් නැහැ. ඉතින් එහෙම අපහසුතාවයට පත් කරු අයට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්නවනේ. ඉතින් නඩු ඉතින් ගණනාවක් දහස් ගණනක් දාන්න ඕනේ මේ රටේ. ඉතින් ඒකින්ද ඒ තත්ත්වයට ගියේ නැහැ අත්ත. හොඳයි, මම ඊළඟ ප්‍රශ්නේ මන්ත්‍රීතුමා මේ විදිහට අහන්නම්. ඔබගේ වෘත්තිය මොකක්ද? මම ට්‍රේඩ් යුනියනිස්ට් කෙනෙක්. ඊට කලින් මම වෘත්තියෙන් හෙදිනිලධාරිවරයෙක්.
එක වසර ගණනාවක් කරලා ඊට පස්සේ ෆුල් ටයිම් කියන්නේ පූර්ණ කාලීන වෘත්ති සම්පති ක්‍රියාමාර්ග හොඳා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ රාජකාරී නිදහස් වෙනවා. මේ වෙනකොටත් ඒ කාරණා ඒ කාර්යය වල නියැලෙමින් ඉන්නේ. එතකොට ඒකේ දිගුවක් හැටියට තමයි ඔබතුමා මේ රාජහෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති ධුරයට පත් වෙන්නේ. රජයේ නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා, ඒ වගේම ජාතික උත්සව සමිති පෙරමුණේ සභාපතිවරයා. හුඟක් ඒවා තියෙනවා තමයි. හොඳයි. ඒ තාමත් දැනටත් ඒ තනතුර දරනවාද සභාපති ධුරේ? ඔව්. හරි. එතකොට මේ දැන් අපි මහ ජනතාව හැටියට අපි දකින්නේ එළියෙන් දකින්න දෙන්නේ මාධ්‍ය වලින් පෙන්වන දේ. එතකොට ඔබතුමාව අපි දකින්නේ මේ මේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා හැටියට විශේෂයෙන් අරගල කරනවා විප්ලවවාදී විදියට හරි ඒ කියන්නේ හඬක් නගව කෙනෙක්. ඒ ගොඩක් කලාවට හඬ නගන්නේ ඔබතුමා මේ හෙද නිලධාරීන් වෙනුවෙන් සභාපති හැටියට ඉඳගෙන. හැබැයි දැන් මේ මහජනතාවට පේනවා ඔබතුමා හඬ නගනවා. හැබැයි ඔබතුමාගේ කාලය පුරාවට ඔබතුමා හෙද නිලධාරීන්ට දිනා දීපු ලබා දීපු දේවල් ඒවා මේ මේ ඒ නගපු හඬේ හැටියට ප්‍රතිඵල තිබුණද? ඔව්, ඉතා විශාල ප්‍රමාණයක දේවල් අරන් දීලා තියෙනවා. මම හඬ නගන්නේ හෙද සේවා වෙනුවෙන් විතරක් නෙමෙයි. සෞඛ්‍ය සේවා වෙනුවෙන් සෞඛ්‍ය සේවා පෞද්ගලීකරණය කරන්න ගියපු අවස්ථාවල අපි එකට විරුද්ධ වෙලා තියෙනවා. චන්ද්‍රිකා මාත්මිකේ කියන අපි යෝජනාවක වෙලාවේ ඊළඟට රාජ්‍ය සේවා වෙනුවෙන් රාජ්‍ය පෞද්ගලික අංශය වෙනුවෙන් ඒ හැම නෑ ඒ විරුද්ධ වීම වල ප්‍රතිඵල පැහැදිලිම ප්‍රතිඵල දෙන හෙද සේවා වෙනුවෙන් ගත්තොත් එහෙම අපි ඉතිහාසයේ පළවෙනි වතාවට හෙද පීඨයක් නර්සින් ෆැකල්ටි එකක් හදලා දෙනවා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ජයවර්ධනපුර ප්‍රදේශයේ. පටන් ගත්තේ අපි අවුරුදු 100ක් විතරයි කාලයක් ඉල්ලීම් කරා මුකුත් තුන්නේ. ඊළඟට 2005 හෙද උපාධි ආරම්භ වෙන විශ්වවිද්‍යාලවල 2009 හෙද උපාධිධාරීන් පිට වෙනවා. 2009 ඉඳන් 2015 දක්වා හෙද උපාධිධාරීන්ට රැකියාව දෙන්නේ නැහැ හිටපු ආණ්ඩුව. ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව. ඒගොල්ලෝ කලින් කාලේ 2015ට කලින් රෙජිමය 2015ට පෙර. එතකොට අපි ඒවට අරගල කරනවා, අරගල කළ උපාධි ආරක්ෂා කරගෙන අන්තිමට පිට වෙච්ච හැම උපාධිධාරියෙකුටම රැකියාව ආරම්භ දෙනවා. ඊළඟට ඒගොල්ලොන්ට වැටුප් වැඩිවීමක් ආරම්භ දෙනවා උපාධිධාරි සේවාවක් හදන්න කියන. ඊළඟට අපි හෙද විදුහල් ටික සංවර්ධනය කරනවා. හෙද විදුහල් 4ක තට්ටු 6ක ගොඩනැගිලි පටන් අරගෙන තිනවා අපි හදන්න. ඒව දැන් පවත්වාගෙන යනවා. ඊළඟට ඔය නර්සින් ෆැකල්ටි එකේ අපි තට්ටු 17 බිල්ඩින් එකක් වල ෆයිලින් පටන් අරගෙන තිනවා. ඊළඟට මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් තනතුරු අවුරුදු 100ක් විතර ඉල්ලපු එකක්. මේ රටේ හැදුවේ නැහැ. සමහර මේ වෘත්තිකයන්ගේ මේ බලපෑම උඩ ලෝකයේ තියෙන දේවල් ලංකාව ගන්න නැහැ නේ නිකන් ලිං වැඩි සංස්කෘතියක් මෙහි තියෙන්නේ. මේ තමන් විතරයි ඉන්නේ. අනිත් අයට බෑ. අනිත් අය ඕනේ නැහැ. ඒ අදහසේ තුල ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒවා අපි පැත්තකට දාලා මහජන සෞඛ්‍ය හෙද නිලධාරී තනතුරක් හදලා දිනවා. අද නර්ස් කෙනෙක් යනවා මේ ප්‍රජාවේ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ප්‍රශ්න තියෙනවද? සෞඛ්‍ය පැත්තේ ප්‍රශ්න තියෙනවද? ඒවා निराකරණය කරනවා. ඊළඟට අපි හෙද සේවා අධ්‍යයන නිමාඩු වැඩි කරලා දීලා තියෙනවා. හෙද සේවාවට වැටුප් වැඩි කරලා තියෙනවා. රුපියල් 14000කින් විතර වගේ මේ මාසික වැටුප මූලික වැටුප. ඊළඟට හෙද සේවාවට අපි රුපියල් 3000ක දීමනා ආරම්භ දීලා තියෙනවා. ඉතින් තව හුඟක් දේවල් අති විශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා නම් කියන්න පුළුවන් විශාල ප්‍රමාණයක දේවල් අපි පහුගිය කාලය තුල ඉෂ්ට කරලා තියෙනවා. හොඳයි. එතකොට ඔබ ඔබතුමා මේ 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 හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති ධුරය දන්න කාලේ මේ රාජිත සේනාරත්න තමයි සෞඛ්‍ය අමාත්‍යවර හැටියට ඉන්නේ. නෑ, ඒ මෑත කාලේනේ පහුගිය අවුරුදු 5නේ. ඔව්. ඊට කලින් මම හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති වෙන්නේ 1997. ඔව්. එතකොට නිමල් සිරිපාල ඇමතිවරයා, දයාරත්න ඇමතිවරයා, ඊළඟ රාජිත සේනාරත්න ඇමතිවරයා, ඊළඟ මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිවරයා ආදී කණ්ඩායම් සැලකිතු ප්‍රමාණයක් සෞඛ්‍ය ඇමතිවරු දිහට ඉන්නේ. ඔය කියන්නේ ඔබතුමා ඔය කියපු අර කලින් අරගල වලට විප්ලව වලට ප්‍රතිඵල වැඩිපුර ලැබුණා වගේ ගතියක් නැද්ද රාජිත සේනාරත්න ඇමතිතුමා? රාජිත සේනාරත්න කියන්නේ මේ රටේ අපි දන්න හොඳම සෞඛ්‍ය ඇමතිවරයා. ඔහු මේ රටේ ජනතාවට අයිතිවාසිකම් දීපු සෞඛ්‍ය ඇමතිවරයෙක්. ඔහු මේ රටේ ස්ටෙන්ට් නොමිලේ දුන්නා. කිසිම ආණ්ඩුවට කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ස්ටෙන්ට් එක දාගන්න බැරුව තමන්ගේ ගේව් ගස් තියලා ස්ටෙන්ට් එක දාන මිනිහා ඒකත් කරන්න බැර නම් මැරෙනවා. ඔපරේෂන් එකට දින නියම කරලා අවුරුදු එකහමාරකින් ඒ මිනිස්සයාට එන්න කියලා කිව්වම පණිවිඩය යවනවා එන්න කියලා. ඊට පස්සේ ගෙදරින් පණිවිඩයක් කියනවා එයා මාසෙකට කලින් මැරුණා කියලා. දැන් එහෙම ඒව උන්නේ නැහැ පහුගිය අවුරුදු 5ේ. අක්ෂිකාච නොමිල දුන්නා, බෙහෙත් මිල අඩු කරා, ජාතික අංශ ප්‍රතිපත්ති හැදුවා, බිබිල ගෙනාවා, බිබිලට හදන්න බැරුණා. හරි, ඒ වගේ මේ රටේ මේ සියලු ලෝකයේ තියෙන සම්පත් එක සෞඛ්‍ය සේවාවට ගෙනලා දුන්නා. අති නවීන පහසුකම් ගෙනලා දුන්නා. ගොඩනැගිලි හැදුවා. මානව සම්පත් බඳව ගත්තා. ඒ වගේ විශාල මෙහෙයක් කරා. ඉතින් මේ මෙහෙය අපි තල්ලු කරා. එයා තවදුරටත් ඉස්සරහට අරගෙන. අපි වුමනාය පාකම් කියන්නේ අපි සේවාවන්වල සෞඛ්‍ය ශිෂ්‍ය මිනිසුන්ගේ වුමනාය පාකම් අපි ඇත්තේ කතා කරලා ඉස්සරහට අරගෙන ගියා. ඉතින් ඒ තුල විෂය තේරන මිනිස්සෙක් එක්ක වැඩ කරන්න ලේසියි. විෂය තේරන තේර නැත්නම් වැඩ කරන්න බෑ. ඒකයි කාරණා. හොඳයි. දැන් ඒ ඉදිරියට තල්ලු කරගෙන ගිය ඔබ දැන් රජිත් සේනාරත්න මන්ත්‍රීතුමා අද වෙනකොට මන්ත්‍රී ධුරයක් හොබවන පාර්ලිමේන්තුවේ. ඒ එතුමා ඉදිරියට තල්ලු කරගෙන ගිය ඔබත්
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ඔබ වෙනවා. නිකන් මේක නිකන් මිනිස්සුන්ට පේන්න පුළුවන් නේ පොඩි නිකන් සම්බන්ධයක් ඇතුළාන්තයෙන් මේ එළියට නොපෙනිච්ච කතාවක් ඇතුළේ ගියාද වගේ එකක්. මිනිස්සුන්ට ඉතින් ඒකේ කතාව පේනවා. අපේ රටේ මිනිස්සු විවිධයිනේ. අපේ රටේ මිනිස්සු තමයි කිව්වේ අර නොමිලේ ඇම්බියුලන්ස් ව්‍යාපෘතිය දෙනකොට මෝදි සුවසැරිය ඒක ඇතුලේ රෝහත්තු සේවාව වෙනවා කියලා. ඒ වගේ හද්ද මෝඩයෝ වෘත්තිකයේ විදියට හිටපු රටක් මේක. හරි රෝහත්තු සේවාවයි කියලා. ඉතින් රෝහත්තු සේවාවට මේ ඇම්බියුලන්ස් ඇතුලේ එන්න ඕනේ නෑනේ. මේ චන්ද්‍රිකා කීයක් තියෙනවද ලංකාවට උඩින්? රෝහත්තු සේවාවට මේක බලන්න. ඉතින් ඉන්දියානුව කී දෙනෙක් මේ රෑට බලන්නකෝ 10ට 12ට මේ මහපාරවල කොච්චර වැඩ කරනවද කියලා ලංකාවේ රෝහත්තු සේවාවේ. ඉතින් ඒ වගේ හිතන රටක ඔය වගේ විවේචන අපිට ගණන් ගන්න දෙයක් නෑ. රාජී සේනාරත්න කියන ඇත්තටම දේශපාලක මිත්‍රයෙක් අපි. ඒක අපි පැහැදිලිවම කියනවා. බය නැහැ එහෙම කියන්න. රාජී සේනාරත්න විතරක් නෙමෙයි ඕන අය මහින්ද රාජපක්ෂ මගේ දේශපාලන මිත්‍රයෙක්. 2005 මහින්ද රාජපක්ෂ බලයටපත් කරන අපි වැඩ කරේ. අපි වෘත්ති සමිති කමිටු හිටියේ අපි 3 දෙනායි. WHP දාසේ එම් ආර් ෂා සමන් රත්නප්‍රිය. ඉතින් අපි එක එක කාලයන් තුල දේශපාලන භාවිතාව නියලුණා. ඉතින් ඔහු 2005ද? ඔව් 2005. ඊට පස්සේ ඔහු යුද්ධයේ දිනුවා. අපිට රට හදන්න හොඳම අවකාශය තිබ්බා. හැබැයි ඔහු ඒක කරේ නැහැ. ඒ වෙනුවට රටේ දූෂණ වංචා ඝාතන බරපතල විදියට වැඩි වුණා. රට නිකන් අපායක් වුණා. ඒකින්ද අපි තීරණය කරා ඔහු ඉවත් කරන්න ඕන කියලා. ඉතින් ඒකතොට අපි ඉවත් කළ හැකි දේශපාලන කණ්ඩායමක් තෝරගෙන ඒ වැඩේ කරා. ඉතින් ඒකින්ද මිත්‍රව ඉන්නවා ඕනතරම් මිත්‍රව හිතාගෙන ඉන්න වෙන්න පුළුවන් සමහරලාට දැන් මිත්‍රු නෙමෙයි කියලා. ඒකත් ප්‍රශ්නයක් නෑ අපිට. මිනිසුත් ඕනතරම් දේවල් හිතාගෙන පුළුවන් අපි කියන්නේ ඒකත් ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි මිනිසුත් එක්ක සාකච්ඡා කරලා අපි අදහන දේවල් වෙනුවෙන් ලෝකය ඉස්සරහට යන විදිය බලලා ලංකාවයක ඇතුළේ දාගෙන ඉස්සරහට අරගෙන තමයි අපි උත්සාහ කරන්නේ. හොඳයි. ඔබගේ අර මේ මිත්‍ර කතාව නිසා පොඩි ප්‍රශ්නයක් ආව මට. දැන් රජිත් සේනාරත්න ඔබතුමාගේ මිත්‍රයෙක් කිව්වනේ. එතකොට මේ පසුගිය කාලේ මේ දින කීපයක් තිබ්බා එතුමා පොඩ්ඩක් අර අතුරුදහන් වෙලා වගේ හිටියා හොයාගන්න බැරුව. ඊට පස්සේ එතුමා එකපාරට මතු වෙනවා ලංකා හොස්පිටල් එක ඇතුලේ. එතකොට මේ ඒ කාලය තුල ඔබතුමාට ඔය මිත්‍රයව හම්බුන්නේ නැද්ද? ඔව් මට හම්බ වෙන්නේ රෝහල් ගත වෙනකොට සාහයට දින 3කට ප්‍රථම. ඒ කියන්නේ ලංකා හොස්පිටල් එකේ මේ මේ ඇඩ්මිට් වෙන්න දවස් 3කට කලින්. දවස් 3කට කලින් මුණ ගැහෙනවා. මුණ ගැහෙනව මාත් එක්ක දුරකතනෙන් කතා කරනවා. ඊට පස්සේ ලංකා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙනකොට කතා කරනවා. ඇඩ්මිට් වෙන්න එනවා කියලා. ඒ වෙලාව අපි ගිහිල්ලා බලනවා. ඊට පස්සේ දැන් ඔහුට උදව් කරනවා. ඉතින් අනිත් කාරණා ගැන අහන්න ඕන ඔහුගෙන් තමයි. හොඳයි. මන්දතුමා මේ පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක් වුණා මේ කොරෝනා වෛරස් එක ගැන. එතකොට මේ ඒකත් එක්ක මේ ඇත්තම මේ වසංගතයක් මේ රටට ඇත්තම අපි ජනතාව සියලු දෙනා බියෙන් හිටියේ. ඉතින් ඒකත් එක්ක මේ අධිකරු ජනාධිපතිතුමා මේ ඉක්මන් සහ තීරණාත්මක උපදෙස් ටිකක් අරගෙන මේ අර චීනයේ හිටපු අපේ සිසුන් පිරිස ලංකාවට ගේන්න වහම තීරණය කරනවා. එතකොට ඒකත් එක්ක මේ ලංකාවේ පිරිසක් මේ ලංකාවේ ඉන්න මිනිස්සු දෙකට බෙදිලා කොටසක් කියනවා මේගොල්ලන්ව ගේන්න එපා රෝගී පැතිරෙයි කියලා. කොටසක් කියනවා නෑ ගේන්න ඕන් තනි වෙලා ඉන්න කියලා. එතකොට ඔබතුමා මේ සෞඛ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ කෙනෙක් විදිහට කොහොමද මේක දකින්නේ? ඔගේ නිශ්චිත සිද්ධියට උත්තරයක් දුන්නොත් ඒ කියන තර්ක දෙකටම හේතු සාධක තියෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් එතන 100කට වඩා කණ්ඩායම වුහන් වල හිටියපු කණ්ඩායම මෙහෙට ගෙනාවම ඒගොල්ලෝ රෝගී වැළඳලා තියෙන්න පුළුවන් කියලා. මොකද රෝගයට අදාළ වෛරසයේ ශරීරගත වුණාම සති දෙකක් විතර යනකම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි ඒ කාලය ඇතුළත මේ රෝගය වැළඳෙන්න පුළුවන් කෙනෙකුට. බිඳිති මගින් තමයි මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ. වෙන කෙනෙක් තව කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒතකොට ඒ සංකල්පේ ඒ තර්කයේ උඩ කියන්න පුළුවන් ගේන එක වැරදි. ඒක එතනම නිරෝධායන පද්ධතිය ක්‍රියාත්මක වෙන වුහන් වල එතන තියෙන එක හොඳයි කියලා. හැබැයි ඉතින් මේ අපේ රටේ මිනිස්සු නෙමේ. අපේ මිනිස්සු අපේ අම්මලා තාත්තලා අපේ අයියලා අක්කලා අපේ නංගිලා මල්ලිලා. ඒ අය අපි අනිවාර්යයෙන්ම යාට රැකවරණ දෙන එක අපේ වගකීමක්. ඉතින් ඒ අර්ථයෙන් ගත්තම ගෙනාපු එක නිවැරදි ගේන්න ඕනේ. මොනතරම් ප්‍රශ්නයක් වුණත් අපි වගකීම් බාර ගන්න එපා. අපේ රටේ මිනිස්සුනේ මේ ගෙන ගන්න කිව්ව දරුවනේ. ඒකින්ද ඒ අර්ථයෙන් ගත්තම හරි. හැබැයි ගෙනල්ලා රෝගය තව කෙනෙකුට වැළඳෙන්නේ නැති විදියට ඒගොල්ලෝ ආරක්ෂා කරගෙන රෝදායනය කරගෙන නිවැරදි තැනක රඳවගෙන විමර්ශන කරලා පරීක්ෂණ කරලා රෝග පරීක්ෂණ කරලා ඒක අපේ රටේ වසංගතයක් බවට පත් නොකරන ආකාරයට වැඩකටයුතු කිරීම ජනාධිපතිවරයාගේ තාණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සියලු අයගේ සහ අපෙත් වගකීම. නෑ මන්ත්‍රීතුමා මෙහෙමයි. දැන් මගේ ප්‍රශ්නේ දැන් ඔබතුමා ඔය දීපු උත්තරේ සාමාන්‍ය ජනතාවගේ උත්තරයක්. සාමාන්‍ය පුරවැසියෙක්ගේ සාමාන්‍ය වෙන රැකියාවක් හෝ වෙන ශාස්ත්‍රයක ඉන්න වෙන වෘත්තිකයෙකුගේ උත්තරයක් වෙන්න පුළුවන්. ඔබතුමා සෞඛ්‍ය ශාස්ත්‍රය නියෝජනය කරන කෙනෙක් හැටියට මේක දකින්නේ කොහොමද? ඔව් පැහැදිලිවම දැන් මං කියවනේ දැන් මේකේ පොඩි කොටසක් තියෙනවා තර්කයක් තියෙනවා ගෙනෑම ප්‍රශ්නයක් කියලා. හැබැයි මේ අපේ රටේ මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ වගේම අපි ගන්න ඕන. ඒතර අර කාරණේ බරට වඩා අපේ මිනිස්සු කියන එක බර වැඩි. ඒ කියන්නේ ගේන්න ඕන කියන දේ නෙමෙයි. පැහැදිලිවම ගේන්න ඕන.
ඒ අයට අපි ආරක්ෂාව සපයන්න ඕන. ඒ අයට ආරක්ෂාව සපයනවා වගේම ඒ අයගෙන් තව කෙනෙකුට හැදෙන එක වැළක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. ඒක රටේ වගේ. ඒ කියන්නේ මේ ළමයි ටික රටට ගේන්න ඕනේ කියලා ජනාධිපතිතුමා ගත්ත තීරණය හරි කියන තැන ඔබටම අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ. ඒ කියන්නේ කිසි ගැටලුවක් නැහැ. හොඳයි. එතකොට මේ ජනාධිපතිතුමාගේ වර්තමාන අධිකරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලත් එක්ක ඔබතුමාගේ කොහොමද වැඩපිළිවෙල හොඳයිද මේ යන විදිය? මේ දැන් සිස්ටම් එක චේන්ජ් සිස්ටම් චේන්ජ් කියන වචනේ දැන් මේකේ ලොකුවට හයිලයිට් වෙලා ආවේ මැති වර්ණ කාලේ ඉඳන්ම. ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් වෙනවද වෙලාද මොකද වෙන්නේ? මෙහෙමයි ඉතින් දැන් අපි මහත් ජනතාවක් බලාපොරොත්තු තියාගෙන මේ වෙනස කරේ. හැබැයි මේ වෙනස ප්‍රතිඵල නම් බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ලැබෙනවා කියලා නම් අපි විශ්වාස කරන්නේ නැහැ. විතා පැහැදිලි. අද වෙනකොට ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට. ආණ්ඩුවේ බහුතර බලයත් ඒකලොන්ට නැහැ. හැබැයි ඒකලොන්ට සත්භාවයෙන් ආණ්ඩුව කරගෙන යන ඇමති දුර දරන්න අවස්ථාව දීලා තියෙනවා. හිටපු ආණ්ඩුව ඉල්ලා අසලා අද වෙනකොට බහුතරය තියෙන විපක්ෂයට. ඒත් ආණ්ඩුවක් දීලා විධායකයේ රටේ ජනතාව දීලා ආර්ථිකය කළමනාකරණය කරගන්න බෑ. ඉතිහාසයේ පළවෙනි වතාවට එළවලු කඩ කඩන මිනිස්සු. ඒක තමයි ඇත්ත. එළවලු කඩලා කඩලා ගන්නේ සල්ලි නෙමෙයි. එළවලු විතරයි ගන්නෙ ඒ කඩේ තියෙන එක. දෙක විධායක නිලධාරී රුපියල් 15000ක දීමනාවක් දුන්නා ආණ්ඩුව. ඒක ආණ්ඩුව නතර කරා. දැන් දෙන්නේ නැහැ. ඊළඟ රණුග්ගේ කමිටු වාර්තාව පිට කරලා රජයේ සේවකෙන් වැටුප් වැඩි කරන තීන්දුවක් අරන් කැබිනට් මණ්ඩලයේ නීති අනුකූලව අනුමත කරා ජනවාරි මාසේ පළවෙනි දින ඉඳන් ගෙවන්න කියලා. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට කියන්නේ කම්කරුවන් රුපියල් 3000ක් ස්ථිර ලේකම් වගේ ඉහළ තනතුරු දරන්නට රුපියල් 23000ක්. ඒ වැටුප් පැඩීම නීති අනුකූලව දැන් ගෙවන්න ඕනේ. ඒක ගෙවන්නේ නැහැ ආණ්ඩුව. විශ්‍රාම කියන්නේ වැටුප් පැඩීම ආණ්ඩුව නතර කරා. ඒ කියන්නේ ආණ්ඩුවට සල්ලි නැහැ. ආර්ථිකය කළමනාකරණය කරගන්න බෑ. ආණ්ඩුව වැට් එක අඩු කරා. අලාභයේ බිලියන 500ක් වැට් එක අඩු කරපු වාසිය ව්‍යාපාරිකයන්ට ලැබිලත් නැහැ. ඒතර මොනවද මේවට වෙන්නේ? සල්ලිත් නැහැ. එහෙනම් ආණ්ඩුව ආර්ථිකය අකාර්යක්ෂමයි. කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිට උත්සාහ ගන්නවා යම් ප්‍රතිපත්ති වගේ දේවල් දීගෙන සමහර කාරණා. නමුත් බලන්නකෝ දැන් වියත් මග කියන කණ්ඩායම් එක එකතු වෙලා ඉන්ටර්වූ කෝල් කරලා හොඳ මායපත් කරනවා කියලා කිව්වා. නමුත් සමහර ආයතනවල මම නම් කියන්න කැමති නැහැ නිකන් හරි නැති හින්දා. සමහර අයට ආයතනවලපත් කරේ දූෂිත අය, නඩු තියන අය, වැරදි කරුවෝ වෙච්ච අය. සමහර වෙලාවට පත් කරනවා දවස් දෙකකින් ඉවත් කරනවා. ආපහු පත් කරනවා. ඉතින් ඒවා මම හිතන්නේ හරියට කළමනාකරණය වෙලා නැහැ. සමහර පත් කිරීම හොඳයි, සමහර පත් කිරීම වැරදි. ඒ වගේ ආර්ථිකය පැත්තෙන් අමාරුයි, මේ පැත්තෙන් අමාරුයි, දේශපාලනිකව ගත්තොත් එහෙම රට ලෝකෙට ආරවුලක් බවට නැවත පරිවර්තනය කරලා තියෙනවා. රාජ්‍යතාන්ත්‍රිකව මේ වැඩේ කළමනාකරණය වුණේ නැහැ. CID එකේන 700 ගානකගේම නම් ටික දැම්මා කටුනාගේ එයාපෝට් එකට. කටුනාගේ එයාපෝට් එකේ නම් දානගෙන බ්ලැක් ලිස්ට් වගේ එකක් නේ සාමාන්‍යයෙන් මගේ නම දාන්න කටුනායක මම යනකොට පරීක්ෂා කරලා බලන්න. අල්ලන්න නවත්තන්න කියන එක කියන්නේ. CID එකේ සේරම මිනිසුන්ගේ එක ඒ නම් ටික යවුවා. ඒතර මේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. නිශාන් සිල්ල වගේ කෙනෙකුට හොඳ පොලිස් නිලධාරියෙක් අපි දන්නවනේ ඒකලු කරපු වැඩ. මහන්සි වෙච්ච විදිය මේ රටේ හරිමකට ගියේ. එයා පැනලා යන සිද්ධ වුණා. ශානි අබේසේකර හොඳ පොලිස් කාර්යයක් මේ රටේ ඉන්න. ඔහුට සිද්ධ වුණා දැන් රස්සාවක් නැහැ. ඔහුට දැන් චෝදනා හදන්න හදනවා එයා වැරදි කාර්යයක් කරන්න. ඒවා දේශපාලනේ නෙමෙයි බලන්න ඕන. මිනිස්සුන්ගෙන් වැඩ ගන්න ඕන, වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ගෙන්. ඒක නිසා ස්විස් සිද්ධිය වගේ එකක් ගත්තොත් රට ලෝකෙට මේ බරපතල මේ අවුලකටපත් වුණා. ස්විස්ලන්තේ කියන ලෝකයේ කිසිම යුද්ධයකට සම්බන්ධ වෙච්ච නැති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යතාන්ත්‍රික විදිහට ගනුදෙනු කරන රටක්. ලෝකයේ හැමෝම යන්නේ ස්විස්ලන්තේ. ස්විස්ලන්තයත් එක්ක බරපතල ආරවුලක් හදාගත්තා. අහිංසක කාන්තාවක්, දේශපාලන කුමන්ත්‍රණය කරන්න පුළුවන් කාන්තාවක් දෙල්ල ඒ දරුවා. බොරුනේ. ඒක හින්දා මේ වගේ දේවල් වලින් පරිස්සම් වුණේ නැහැ. ඒක නිසා ආණ්ඩුවේ සමහර කාරණා හොඳ දේවල් තියෙනවා, පොඩි පොඩි දේවල්. නමුත් සමස්තය වශයෙන් ගත්තම එච්චර සාර්ථක භාවයක් අපිට පේන්නේ නැහැ. හොඳයි. ඒ අර ස්විට්සර්ලන්ත සිද්ධිය ඔබතුමා කියනවා මේ බොරුවක් කියලා. ඒක වගකීමෙන්ද කියන ඔබතුමා? බොරුවක් කියන එකට මම කිව්වේ ඒක රාජ්‍යතාන්ත්‍රිකව කළමනාකරණය කරේ නැහැ කියන එක. ඕක ඇහුවා කියලා මම මේ ගැළපෙන උත්තර හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මගෙන්. මේ හුඟක් අහිම ප්‍රශ්නකට මගෙන් උත්තර හම්බෙලා නැහැ කියලා මිතර හම්බෙන්නෙත් නැහැ. කොහොම වුණත් ඒක රාජ්‍යතාන්ත්‍රික විදිහට කළමනාකරණය කරේ නැහැ. ඒකෙන් බරපතල අවස්ථාවක් ඇති වුණා රටකට. යුරෝපයේම සිද්ධිය නෙමේ කළමනාකරණය කිරීමේ. ඔව් පැහැදිලි ගැටලුවක්. අනිවාර්යයෙන්ම ඒතන බරපතල අවුල් සහගතත්වයක් තියෙනවා. ඉතින් ඒකෙන්ද මේ රටවල් අපි දිහා බලන විදිය අවුල් සහගතත්වයකට පත් වෙලා තියෙනවා. ඒක හොඳ නෑ රටකට පටන් ගත්ත විතරයිනේ. හොඳයි. ඔබතුමා මේ අර 2005 කතන්දරයක් කිව්වා. 2005 දී ඔබතුමා වැඩ කරේ මේ වර්තමාන අග්‍රාමාත්‍ය ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවීමට කියලා. එතකොට මේ වෙද්දී ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නේ. ඒ කියන්නේ ඔබතුමා මේ පක්ෂයක් බදාගෙන පාටක් බදාගෙන දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි කියන තැනද අපි දකින්න ඕනේ. ඒ කියන්නේ මින් ඉදිරියට
අපි හිතමුකෝ එක්සත් ජාතික පක්ෂයේ දුර්වලතා හෝ රටට අහිතකර තත්ත්වයන් වැඩි වුණොත් ඔබතුමා අනිත් පැත්තට එන්න හැකියාවක් තියෙනවා. ඒක අද තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි දැන් ඔය 1980 ගණන් වල විප්ලවවාදී අදහස්වල හිටියේ. එහෙම තමයි ඇත්තටම හිටියේ ලෝකේ දේශපාලනයත් එක්කනේ ලෝක දේශපාලනය. එතකොට රතු දහරාව සෝවියට් දේශේ චීනය වියට්නාම් ඒවා තමයි දේශපාලන මේ විදිහට තිබුණේ. ඉතින් ඒවා ගැන තමයි අපිට ආකර්ෂණය තිබුණේ. ඊට පස්සේ අපි බලය අභ්‍යාස කරන්නේ බලයත් එක්ක වැඩ කරන්න උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ වගේ කණ්ඩායම් එක්ක. මොකද අපිට ඒ දවස්වල තිබුණු ප්‍රශ්නේ තමයි ඒ මැතිවරණ කාල සීමාව මේ ගෝලීයකරණය පෞද්ගලීකරණය වගේ දේවල්. ඒතර ඒවට අපි මාරාන්තික විදිහට විරුද්ධව හිටියේ. මට හොඳටම මතකයි අපි මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ අදහස් එක්කේ අදහස් වෙනස් වෙනවනේ මිනිසුන්ගේ. වෙනස් නොවුනොත් ඉතින් අර ඩාවින්චි කීපය කරනවා වෙන්නේ. මේ ගැළපෙන්නේ නැහැනේ. ඉවර වෙලා යනවා ඉතින්. ඒකින් ද ඉවර වෙන මිනිස්සු වෙන්න අපි කැමති නැහැ. ලෝකේ වෙනස් වෙනකොට විද්‍යාව ගැන අද එකක් හෙට එකක්. ඉතින් ඒකින් ද වෙනස් වෙන මිනිස්සු බවට පරිවර්තනය වෙමින් හොඳ පැත්තට හැබැයි. නරක පැත්තට නෙමෙයි. හොඳ පැත්තට වෙනස් වෙමින් යන දේශපාලන ධාරාවන් එක තමයි අපි වැඩ කරන්නේ ඉදිරියටත් එහෙම. හරි. මන්ත්‍රීතුමා මේ තව ලොකු කාලෙකින්නේ මාස කීපයකින් වගේ පැවැත්වීමට නියමිතයි මේ මහමැතිවරණයක්. එතකොට ඔබතුමා තවදුරටත් දේශපාලනය නියැලෙනවද? ඒ මැතිවරණයට ඡන්දය උරගා බලන්න ඉදිරිපත් වෙනවද? එහෙම නැත්නම් ඒකටත් ජාතික ලයිස්තුවෙන් മന്ത്രി ධුරයක් සමගින් පාර්ලිමේන්තුවට එයිද? පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් දේශපාලනය නියැලෙනවා. පැහැදිලිව මේ දේශපාලන ධාරාවත් එක්කම තමයි. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපි කොහොමද එන්නේ කියන කාරණාව පිළිබඳව තාම අවසාන තීන්දුවක් නැහැ. ඒක ඉතින් නොමිනේෂන් කෝල් කරනවාද නැත්නම් මාස 8ක් තියෙනවා නීති අනුකූලව. ඉතින් ජනාධිපතිවරයා ගන්න තීන්දුවත් එක්ක මේ මොහොතේ සාකච්ඡා කරලා සිද්ධ වෙන දෙයක්. කොහොම නමුත් පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඔව් එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ හදන සන්ධානය. ඒ කියන්නේ සමහර විට වාමාංශික පක්ෂ බව මේකත් එක්ක එකතු වෙන්න ඉඩ තියෙනවා. එකතු වුණානේ 2015 අපි එකතු කරගෙන ගත්තේ. පූජ්‍ය මාදුලයා සෝභිරාම ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කොටගත් පක්ෂයකින් හෝ පෙරමුණකින් තමයි ඔබතුමා ඊළඟ ඡන්දය දෙන්නේ. අනිවාර්යයෙන්. හොඳයි මන්ත්‍රීතුමා, එහෙනම් අපිට බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක එකතු වුණාට වෝල්ටේජ් වැඩසටහනත් එක්ක. ඉතින් වැඩසටහනෙන් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙන ගමන් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඉදිරි දේශපාලන වැඩ කටයුතු බොහොම ස්තුතියි. මගේ අලුත් ආයතනයක් මාව ගෙනල්ලා මේ විදිහට සාකච්ඡා කරපු එක පිළිබඳව ඔබේ ආයතනයත් රටේ මිනිසුන්ගේ හඬ වෙනුවෙන් ඉදිරියට හඬක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. අයිබෝ